ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව තීන්දුවක් දීලා තියෙනවා ආයවැයන් වෙන් කරපු මුදල් රඳවා තබා ගැනීමෙන් තොරව මැතිවරණ නිදහස් කරන්න කියලා. දැන් අපිට ආරංචි වෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමාගේ අදිත් අපි හොතරම දන්නවනේ. හරිද? දැන් තව නූල් සූත්‍රයක් දාන ලෑස්ති වෙනවලු. අපි මැතිවරණ කොමිසමට කියන්න කැමති. ඕගොල්ලන්ව පත් කරේ බැසිල්ගේ උමනාව. ඒක වෙන කතාවක්. නමුත් පෞගේ දවස්වල ප්‍රශංසනීය සේවයක් කරා. සිකුරාදා අධිකරණ තීන්දුවෙන් පසුව ඔබතුමන්ලා පොරොන්දු වූ පරිදි මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකිරීම අපිට ප්‍රහේලිකාවක්. ඒ නිසා කරුණා ටයිකෝට් කාර්ය ලං කරගෙන මේ රටේ සාමාන්‍ය ජනතාවගේ රීරි මාංශ ඉරාබිව්වහම මේ රටේ ජනතාව යාගෙන් ඈත් වෙනවා. අපි ඈත් වෙන තේ හින්දා. ඉතින් ඒ නිසා ඔයා පොහොට්ටුවේ තුරලට ගියාට කමක් නැහැ. පොහොට්ටුව ආරක්ෂා කරාට කමක් නැහැ. පොහොට්ටුවේ ත්‍රාඩ බයියොත් එක්ක එකට බුදිය ගත්තට අපිට කමක් නැහැ. හැබැයි රටට කෙලවන්න ලෑස්ති වෙන්න එපා. මොකද හේතුව? වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කමෙන් අයින් වෙන්න ඕන ලබන අවුරුද්දේ. මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපති කම නැතුණෙන් පස්සේ එයාට මුක්තිය නැතුණාම උණු දේ පොඩ්ඩක් මතක් කරගන්න. ඒ වගේම අපි කොමිසමටත් කියන්න කැමති රනිල් ගියාල්ලේ නට වෙන ලෑස්ති වෙනොත් එහෙම මහ ජනතාව කාපි පාරට බහිනක බහිනවාමයි. ඒ නිසා හරි දේ කරන්න දැනටත් ප්‍රමාදයි. අඟහරු ආදර මැතිවරණ දිනේ ප්‍රකාශයට පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.